මේ හාඩ් ඩිස්ක් එක අතර ගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලාගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේක උඩින් ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට පින්ස් ටිකක් තියෙනවා. ඉතින් මේ පින් වලින් තමයි අපි කම්පියුටර් එකට මේ හාඩ් ඩිස්ක් එක සම්බන්ධ කරන්නේ. ඒ වගේම මේ පින් වලින් මේ හාඩ් ඩිස්ක් එකට කරන්ට් එක දෙනවා. ඉතින් ඒ වගේම මේ ස්ටිකර් එකේ ගහලා තියෙනවා. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මේකට ඉන්පුට් වෝල්ටේජ් එක සහ මේකට ඉන්පුට් ඇම්පියර් ප්‍රමාණය. ඒ වගේම මෙතන දීලා තියෙනවා ස්ට්‍රෙච් එකේ කැපැසිටි එක කොච්චරද කියලා. ඉතින් එහෙනම් මේ වගේ වැදගත් තොරතුරු ටිකක් තියෙන නිසා මේ ස්ටිකර් එක ගලවන්න එපා. ඉතින් එහෙනම් අපි දැන් හාඩ් ඩිස්ක් එක ගලවලා මේක ඇතුලේ කොයි විදිහට තියෙන්නේ කියලා බලමු. ගලවගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි මේක ඇතුලේ බලාගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මෙතනින් තියෙන පොඩි මෝටර් එකක්. ඉතින් මේ මෝටර් එකෙන් තමයි මේ ප්ලෑට් එක කරකවන්නේ. මේ ප්ලෑට් එකට උඩින් මේ ප්ලෑට් එක සවිමත් හයිවෙන්ඩ් හයි කරලා තියෙනවා මෙන්න මේ විදිහට ස්පින්ඩල් එකක්. ඉතින් මේ ස්පින්ඩල් එක රඳවගෙන මේ විදිහට ප්ලෑට් එක කරගෙනවා අපි මේකට මොන හරි දත්ත තැම්පත් කරන්න යනකොට. ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතනින් තියෙනවා හෙඩ් එක. ඉතින් මේ හෙඩ් එකෙන් තමයි මේකෙන් දත්ත ලියවෙන්නේ. ඉතින් මේ හෙඩ් එකෙන් චුම්බක ස්විච් එකක් හරහා චුම්බක බලයකින් තමයි මේ ලෝහ තැටියේ දත්ත ලියවෙන්නේ. අපි මොන හරි මේකට කොපි කරනකොට එහෙම නැත්නම් හාඩ් ඩිස්ක් එකේ මොන හරි ස්ටෝර් කරනකොට මේක වේගෙන් කැරගෙනවා. ඉතින් මේ වේගෙන් කැරගීමත් සමග මෙතන මේ තියෙන ඇක්චුවේටර් ආම් එක මේ විදිහට තල්ලු වෙලා මේ හාඩ් ඩිස්ක් එකේ මැදට මෙනවා. ඉතින් ඒක මැදට ආවට පස්සේ මේකේ චුම්බක ස්විච් එකක් හරහා චුම්බක බලයෙන් තමයි මේක රයිට් වෙන්නේ. අපි එහෙනම් මේ ප්ලෑට් එකත් ගලවගමු. ගලවගත්තට පස්සේ මෙන්න මේ විදිහට ප්ලේටර් දෙක අපිට බලාගන්න පුළුවන්. ඉතින් මේ ප්ලේටර් දෙක හදලා තියෙන්නේ ලෝහ වලින්. සමහර හැඩ් ඩිස්ක් වල මේවා මැටි වලින් හදනවා තියෙනවා, පිඟන් මැටි වලින්. ඉතින් අපිට පුළුවන් මේ දෙපැත්තෙම දත්ත තැම්පත් කරන්න. ඉතින් මේක ලෝහ වලින් හදලා තියෙන නිසා මෙන්න මේ විදිහට මේ ඇක්චුවේටර් ආම් එකට පුළුවන් මේකේ චුම්බක ස්විච් කරා මේක දත්ත තැම්පත් කරන්න. මේ වගේ මේ විදිහට ඔයාලට බලාගන්න පුළුවන් මේකේ තියෙන මෝටර් එක. ඉතින් මම කලින් කිව්වා මේ ප්ලේටර් එකේ දත්ත ලියවෙන්නේ චුම්බක බලයක් හරහා කියලා. ඉතින් මේකේ චුම්බක බලයක් ඇති කරන්න මේ විදිහ පොඩි මැග්නට් එකක් හයි කරලා තියෙනවා මේකට.